ఇక తనకి ఇందగిన భావన కరుణ ఇక కొచ్చర వేళవ కరణోనద నర్తం అని కెమెరలాన కరుణ శ్యామడము సత్యం కరణోనద ఈటిక పొడ్డక్ అర ജീവാത്തന വിധിയെ പൊണ്ടാക് പേദിലി കള്ളത് എന്ന് സ്വാമിനാസ് സാറായി මේක බොහෝ දෙනෙකු දරා ගන්න අමාරු එකක්. හැබැයි මම ඔබට කියන අපි මේ කියන මේ සම්මත භාවනා ක්‍රම ඔබ අවුරුදු 100ක් වැඩුවා. අවුරුදු 500ක් වැඩුවා. ඇත්තටම ඔබට සත්‍ය අවබෝධ වෙන්න තියෙන අවකාශය ඉතාම සීමිත. හරි. දැන් මේ අපි කරන මේ සම්මත භාවනා ඇතුළේදී ඔබට ඒ භාවනාව කරන මොහොතේදී එන తాවකාලික සහනයක් තියෙන්න පුළුවන්. අපි ඕක සාමාන්‍ය කියන්නේ තෙරපියුටික් සොලූෂන් එකක් විදිහට ඕක හොඳයි. හැබැයි ඔබ කොච්චර කාලයක් මේ භාවනාව වැදුවත් ඔබට ඒකෙන් ඒ කියන්නේ ලැබෙන ඒ කියන්නේ නිදහස් වීමක් නෑ. හැමදාම ආයි ආයි අපි අර අපි කියන්නේ අර ඩ්‍රග්ස් ගහපු කෙනෙක් ආයි ආයි ඊළඟ දවසේ ඩ්‍රග්ස් ගහ මේ ඩ්‍රග්ස් ගහන මොහොතේදී යාට පොඩි සහනයක් හම්බෙනවා. ඊළඟට ආයි ඒකේ ඒකේ පවර් එක අඩු වුණාට පස්සේ ආයි ඊළඟ දවසෙත් ආයි ගන්න වෙනවා. ওই විදිහට දිගටම මේ භාවනාව කියන එක ඇතුලේ කොච්චර කරත් ඔබට ඇත්තටම භාවනාවේ ඔබට සහ ඔබ බලාපොරොත්තු වෙන දේ ඔබට ලැබෙන්නේ නැහැ. తాවකාලික සහනයක් ලැබෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි අපේ කියන්නේ මනස ගැන තේරුම් ගත්තේ නැති වුණා. ඒ මනසේ ස්වභාවය ගැන තේරුම් ගත්තේ නැති වුණා. ඒ මනසේ ස්වභාවය තේරුම් ගැනීම සහ ඒ මනසේ ස්වභාවය පැහැදිලි කර ගැනීම ඇතුලේ විතරමයි ඔබට මේකේ ගැළවීමක් කියන එකක් හම්බෙන්නේ. නැත්තම් වෙන්නේ ආයි ආයි එකම මේ සයිකල් එක ඇතුලේ කරකින එක තමයි වෙන්නේ. උදාහරණයක් විදිහට මම ඔබට මෙහෙම කිව්වා, ඔබ බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරනවා වෙන්න පුළුවන්. ඒතර ඒ කාර්යබහුලත්වයේ ඇතුලේ තමයි දැන් ඔබ කිව්වා ඔබට උයන්ද වෙනවා, වෙන වෙන වැඩ තියෙනවා. ඒ වගේම දැන් එක එක්කෙනාට තියෙනවානේ තමන්ගේ රැකියාව තියෙනවා, පවුලේ තියෙනවා, දරුවන්ගේ වැඩ තියෙනවා, නොයෙකුත් දේවල් මහා කාර්යබහුල ජීවිතයක් තියෙනවා. එතකොට මේ සාමාන්‍ය අපේ මනුස්ස ස්වභාවය තමයි මෙහෙම මහා ලොකු කාර්යබහුල ජීවිතයක් තියෙනකොට මෙහෙම තියෙනකොට අපිට දැනෙනවා මේ කාර්යබහුලත්වයෙන් අයි වෙලා පොඩි නිදහස් වීමක් විවේකයක් මේ වැඩ අඩු වෙලා බොහොම නිදහස් භාවයක් තිබුණොත් හොඳයි කියලා. ඉතින් එහෙම හොඳයි කියලා අපි හිතමු කවුරු හරි ඔය නිවාඩුවක් දාලා කොහේ හරි යනවා විවේකයෙන් ඉන්න කියලා. හරිද? එතකොට එහෙම විවේකයෙන් ඔහු ඉන්නකොට ඔහු දවසක් දෙකක් තුනක් යනකොට ඔහු ආයේ විවේකයේ ඇතුළේදී ඔහුට දරා ගන්න බැරි ස්වභාවයක් ආයිත් එනවා. අර කලින් තිබුණටත් වඩා ඒක. එතකොට ආයි ඉල්ලනවා, ආයි ඔහු අර ඇතුළෙන් වැඩ ඉල්ලනවා. ආයි අර සම්බන්ධකම් ටික ඉල්ලනවා, වැඩ ටික ඉල්ලනවා, ආයි අතුලාන්තෙන් ඒක ඉල්ලනවා. එහෙම නැත්නම් අපි හිතමු කවුරු හරි භාවනා කරන්න. භාවනා කරන්න කියලා අපි හිතමු මනස ඒ වැඩේ කරනකොට ඒක ඇතුළේ ටිකක් වෙලා ඉන්නකොට ඔබට ආයි සතියක් දෙකක් ඉන්නකොට ඔබට හිතෙනවා ආයි අර පරණ ජීවිතයටම ගියා නම් හොඳයි. ඔය වගේ මනසේ තියෙන ද්විත්ව ස්වභාවය. ඒ කියන්නේ ඔබ වාම කාර්ය බහුල වෙලා ඉන්නකොට ඔබට හිතෙනවා ඒකෙන් වෙලා නිදහස් වෙලා වෙනම එක තැනකට වෙලා නිදහස් වෙලා හිටියොත් හොඳයි කියලා. හරිද? එහෙම නැත්නම් එහෙම නිදහස් වෙලා මොකුත් වැඩක් නැතුව සියලු අර සම්බන්ධකම් නැති වෙ සම්බන්ධකනුත් නැති වෙලා බැඳීමුත් නැති වෙලා වැඩත් අඩු වෙලා වෙනකොට ඒ නිදහස ඇතුළේදී අන්තිමට ඒ නිදහසත් ඔබට දරා ගන්න බැරුව. ඒ නිදහස දරා ගන්න බැරුව ආයෙත් ඔබ ඉල්ලන ආයෙත් මොනාරි වැඩක් තිබුණා නම් හොඳයි, කතා කරන්න කවුරු හරි හිටියා නම් හොඳයි, මොකක් හරි දෙයක් තිබුණා නම් හොඳයි කියන එක ඔබට එනවා. මේන්න මේක ඇතුළේ මේ දෝලණය ඇතුළේ තමයි සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නේ. එතකොට ඒ දෝලණය ඇතුළේදී සාමාන්‍ය මිනිස්සෙක් ඉතින් ඔය ඕක ඇතුළේ ලෝක එකක් හදාගෙන තිනවා භාවනාව කියලා එකක්. දැන් ඕගොල්ලෝ කොහොමද වෙලාවට ඕගොල්ලෝගේ ජීවිත ඇතුළේ ඕවා කරනවා. පස්සාවලට යනවා, ගෙවල් දොරවල් වැඩ කරනවා, නෑදෑයන්ගේ වැඩ කරනවා. ඔය කරන අතරේ හිතනවා පොඩ්ඩක් භාවනා කරන්න ඕනි කියලා. භාවනා වැඩසටහනකට හරි එහෙම නැත්නම් උදේට හරි අවසන්ට හරි භාවනා කරන්න හරි කියලා ආයි යනවා. ගිහිල්ලා ඊට පස්සේ ආයි ටිකක් එතනින් එනකොට ආයිත් එතන ටිකක් මේව කරලා ආයිත් ඇවිල්ලා ආයි පරණ වැඩේම පටන් ගන්නවා. හරි. මොකද ඕකේ එක අන්තයේ එක ඉන්නකොට ඒ අන්තය ටිකක් කරගෙන යනකොට ඔබට අර අනිත් අන්තය ගැන ආශාව වැඩි වෙනවා, උමනාව වැඩි වෙනවා. හොඳටම කාර්යබහුල වෙලා ඉන්නකොට හිතනවා මේ ඔක්කොම මොන කරදරයක්ද, මේ ඔක්කොම අයින් වෙලා බොහොම නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න තිබුණා නම් හොඳයි කියලා හිතනවා. ඒ වගේම මේකේ අනිත් පැත්තට ගිහිල්ලා මොකද බොහොම සරලව හිතන්නකො, බොහොම කාමරයකට දාලා දොර වහන්න.
මොකුත් වැඩක් නැහැ. ෆෝන් එකත් ඔබේ අතින් අයින් කර. එතකොට දැන් ෆෝන් එකකුත් නැහැ, කිසිම අරමුණකුත් නැහැ. ඔන්න කාමරේ දාලා. එතකොට ඔබට හිතනවා දැන් කාට හරි කතා කරා නම් හොඳයි, මොර වැඩක් තිබුණා නම් හොඳයි, හරි කම්මැලි වගේ ආයෙ. එතකොට මේ මනසේ මේ ද්විත්ව ස්වභාවයක් තියෙනවා. එතකොට අපි හුඟක් කරාට භාවනාව කියලා හුඟක් අය කරන්නේ ওই ද්විත්ව ස්වභාවය තේරුම් ගන්නේ නැතුව එක ස්වභාවයකින් තව ස්වභාවයකට පණින්න උත්සාහ කරනවා. දැන් අපි 요거 තවත් කිව්වොත් 요거 වැඩවලින්ම නෙමෙයි, අපි තුන් මනස වේලාවකට බොහොම කැළඹිලා තියෙනවා. තව වේලාවකට එන ශාන්ත වෙලා තියෙනවා. ඒ ශාන්ත වෙලා මුකුත් තරමුණක් නැති වෙලාවේදී අපි මොනේ කායි බලාපොරොත්තු වෙන කැළඹීමක් ඇති. ඒ වගේම මනස කැළඹිලා හුඟ හොඳටම අවුල් ගිහිල්ලා තියෙන වෙලාවේදී පීඩෙන්ට පත් වෙලා තියෙද්දී ඒ වෙලාවේදී බලාපොරොත්තු වෙන මේක ඉවරලා හොඳ ශාන්තිමත් ස්වභාවයක් තිබුණොත් හොඳයි කියලා. ඒ වගේම ශාන්තිමත් ස්වභාවයක් තියෙනකොට ඒකත් ඇත්තටම ඔබට දරා ගන්න බෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් එහාට ගිහිල්ලා අර පොඩි කලබලයක්, පොඩි හැසල් එකක් තිබුණොත් හොඳයි කියන එක එනවා. හරි. එතකොට ඔන්න මේක ඇතුළේ හුඟක් අය කරන්නේ ඔය එකක ඉඳලා මේ අපි මොකක් හරි භාවනා හරි මොන හරි කරනවා කියලා අර තව තැනකට මාරු වෙනවා. හැබැයි කවුරුහට තමන්ගේ එදිනෙදා ගත කරන ජීවිතය මේ මනසේ තියෙන මේ ද්විසභාවය තේරුම් ගන්න. අන්නේ තේරුම් අරගෙන ඒ තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගැනීම ඇතුළේ තමයි ඇත්තටම අවබෝධය තියෙන්නේ. ඒකෝට ඒ තේරුම් ගැනීම ඇතුළේදී දැන් වෙලාවකට මේ කලබලයක් ඉල්ලනවා. වෙලාවකට වැඩක් ඉල්ලනවා. තව වෙලාවකට මේ නිශ්ශබ්දතාවය, ශාන්තිය, නිදහස ඉල්ලනවා. තව වෙලාවකට එතන ඉන්නකොට ආයි පීඩනය ඉල්ලනවා. මේ වගේ මේ තියෙන ස්වභාවය ඔබ තේරුම් ගත්තොත් මේ කිසි ස්වභාවයක් ගැන ඔබට ලොකු විශේෂත්වයක් ඇතිවන්නේ නැහැ. ඉතින් මේ මනසේ තියෙන මේ ද්විත්ව ස්වභාවය නිසා මේ මනසේ තියෙන මේ ද්විත්ව ස්වභාවය තේරුම් ගන්නෙ නැතුව පොට්ට හුඟක් වෙලාවට හුඟක් අයට හිතනවා මේ නිර්වාණය කියන්නේ බොහොම ශාන්තිමත් ස්වභාවයක්, නිශ්ශබ්ද ස්වභාවයක්, පීඩනේ තොර ස්වභාවයක්. අන්න ওই ස්වභාවය දිගටම පවත්වාගෙන යන්න ඕනේ. ඒ ස්වභාවය අල්ල ගන්න ඕනේ. ඒ ස්වභාවය දිගටම තිබ්බනම් හොඳයි කිය. ඊට පස්සේ ਉਹ එතනින් පීඩාවට පත් වෙනවා. මොකද ඒ ස්වභාවය නැති වෙන හැම මොහොතකදීම ආයෙත් හිතනවා මොකද ඒ ස්වභාවය තිබ්බනම් හොඳයි කිය. හරි. එතකොට ඒකත් එක්ක ලොකු පීඩනයක් දුකක් ගොඩනැගෙනවා. ඉතින් ඇත්තටම මේ ස්වභාවය අපි මේ මනසේ තියෙන ස්වභාවය මේ දුයි ස්වභාවය තේරුම් ගත්තු කෙනෙක් ඒකේ මොන ස්වභාවයට පත් වුණත් ඒක විශේෂයක් වෙන්නේ නැහැ. එතකොට ඒකත් තව එක ස්වභාවයක් විතරයි කියලා දකින්න. එහෙමයි ස්වාමීන් වහන්සේ.